අද 2021 මාර්තු 1 සඳුදා සිරස්තල පාස්කු කොමිසමේ අවසන් වාර්තාව සංගරත්නයට සහ කාඩිනල් හිමිපාණන්ට පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉල්ලා මාර්තු 7 කළු ඉරිදාවක් අගරදුගුරු පදවිය තීරණය කරයි ක්‍රමවේදයට පිටින් එන්නත නොඉල්ලන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලයි නියමිත ක්‍රමවේදය මගහැර වෙනත් ආකාරයකින් එන්නත් ලබා ගැනීමට ආයාචනා කරන්න එපා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙනුත් ඉල්ලීමක් මහජන නියෝජිතයෙක් එකතු වෙලා එන්නත් ලබා දීම වල ඒත් වෙනස් කිරීම වැනි කටයුතු වල නිරත වුණොත් යම් යම් තීරණයක් ගන්න සිද්ධ වෙයි කොවිඩ් අභියෝගයේ මැද සාමාන්‍ය පෙළ විභාගයේ ඇරඹේ සෞඛ්‍ය ආරක්ෂාවට මුල් තැන කොවිඩ් ආසාදිත සිසුනුත් විභාගය ලිය තරුණියකගේ මලසිරුරක් ගමන් මල්ලක් තුල පිටකොටුව වේල්ල වීදියේ වෙළඳසලක් අසල තමා ගිහින් හිස කලින් වෙන් කර ඇති බව පොලිසිය කියා රෝඩ් සේෆ්ටි 2020 තරගාවලිය සමගින් මෙරට හිටපු ක්‍රිකට් තරු යලි පිටියට සිරසරණ ප්‍රයිම් ටයිම් with Vasanthi Nanayakara and Shatara Alves live from Studio 24 in Colombo. ආයුබෝවන් ඔබ අදත් ලංකාවේ අංක 1 සහ විශ්වසනීය මොහොත් විකාශය අද දින 9:55 සමග සජීවීව පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ පිටපත් අද මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන්ට සහ අගරදගුරු අතිතු මල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙත පිළිගන්වනු ලැබුවා මේ අතර පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට වසර දෙකක් ගත වී ඇතත් මෙතෙක් විධිමත් යුක්තිය ඉටුවීමක් සිදු නොවීම හේතුවෙන් මාර්තු මාස 7 වන ඉරුදින කළු ඉරිදාවක් ලෙස නම් කිරීමට අගරදගුරු පදවිය තීරණය කර තිබෙනවා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව ජනාධිපතිවරයා විසින් පසුගිය 22 දින කැබිනට් මණ්ඩල ඉදිරිපත් කිරීමෙන් පසුව පාර්ලිමේන්තුවට සහ නීතිපතිවරයාට ලබා දුන්නා එමෙන්ම ජනාධිපති නීති අධ්‍යක්ෂ ජෙනරාල් හරිගුප්ත රෝහණ දිර මහතා විසින් එම අවසන් වාර්තාව අද පෙරවරුවේ මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බඩුව වේශේ සුමංගල මහනායකයන්ට පිළිගන්වනු ලැබුවා අනතුරුවම වාර්තාව අස්කිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වර්කාගොඩ ශ්‍රී ඥානරත්න මහනායකයන්ට පිළිගන්වනු ලැබුවා ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව අද පස්වරුවේ අගරදුගුරු අතිතුම් මල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ටද පිළිගන්වනු ලැබුවා මේ අතර පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට වසර දෙකක් ගත වී ඇතත් මෙතෙක් විධිමත්ව යුක්තිය ඉටුවීමක් සිදු නොමැති බැවින් මාර්තු මාස 7 වන දින බ්ලැක් සන්ඩේ නැතහොත් කළු ඉරිදාවල සලම් කිරීමට අගරදුගුරු පදවිය තීරණය කර තිබෙනවා. ඒ අනුව එදින දිවයිනපුර දේවස්ථානවල දේව මෙහෙයට සහභාගී වන ජනතාව කළු වස්ත්‍රයෙන් සැරසී දේව මෙහෙයට සහභාගී වන ලෙසත් දේව මෙහෙය අවසානයේ දේවස්ථානයෙන් පිටතට පැමිණ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉල්ලා නිහඬ විරෝධතාවක් දක්වන ලෙසත් අගරදුගුරු පදවිය දිවයිනේ සියලු කතෝලික දේවස්ථානවලට දැනුම් දී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අගරදුගුරු අතිතුතු මල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හෙට පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කිරීම නියමිත බවද වාර්තා වෙනවා. ඒ කළු ඉරිදාවක් හැටියට නම් කරමින් කාඩිනල් තුමා ඇතුළු කතෝලික ජනතාව සාධාරණ ඉෂ්ට වෙන හැටියට යම් ක්‍රියාමාර්ග ගැනීම අපටත් මේ අවස්ථාවේදී අනුමත කරන්න සිද්ධ වෙනවා. මක් නිසාද කොමිෂන් මගින් සිද්ධ කරපු ක්‍රියාදාමය නිසි ආකාරයෙන් ඉෂ්ට නොවීම සහ එයින් ඒ චුදිතයන් බවට පත් කරලා තිබෙන්නේ ත්‍රස්තවාදී ක්‍රියාවන් අන්තවාදී ක්‍රියාවන් සම්බන්ධයෙන් නිරන්තරයෙන් හඬ නැගූ බෞද්ධ සිංහල සංවිධානවලටයි ඒ තරයේ අපි එලා දකිනවා මේ අවස්ථාවේදී පාස්කුරුදා ප්‍රහාර කොමිසම වාර්තාවන් සත්‍ය වසන් කරන වාර්තාව බවට පත් වෙනවා ඒ නිසා තමයි දැන් කාදිනල් තුමා ඇතුළු මේ කතෝලික පල්ලිය තීරණය කරලා කියනවා මේකට විරෝධය දක්වන්න කළු ඉරිදාවක් නම් කරලා තියෙනවා අපි කියන්නේ රටේ මිනිස්සුගේ විරෝධය දක්වන්න ඕනේ අපි වන්තවාදී ත්‍රස්තවාදී කිව්වා දැන් අපිද අන්තවාදී ත්‍රස්තවාදී කො පාස්කු පාරේ මුස්ලිම් එක්කෙනෙක්ව නම් කරලා දිනවද සාරාන්ගේ ලොක්කා කවුද සාරාන්ගේ බිරිඳගේ කතාව එළියට දැම්මද නැහැ වාර්තාවෙන් අපේක්ෂා කරපු ඒ අපේක්ෂාවන් එහෙම පිටින්ම බිඳලා තිබෙනවා කොමිසමට කරන්න පුළුවන් එකම දේ තමයි තියෙන තොරතුරු සාක්ෂි රැස් කරලා යයම් නිගමනවලට එළඹීම
බෝම්බ හදාපු කට්ටියයි සරසුම් කරපු අයයි පිළිබඳව කරන දේ වෙනම ක්‍රියාත්මක වෙන්න ඕනේ. ආගමික නායකයින්ට නොසලකන පාලකීන් ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අම්බලන්ගොඩ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේ ආගමික පසුබිමක් නොමැතිනම් රට ජාතිය අයාලේ යන බවයි. අම්බලන්ගොඩ ශ්‍රී විජයාරාම මහවිහාරයේ විහාරාධිපති රාජකීය පඬිතු ශාස්ත්‍රපති අතිපූජ්‍ය අම්බලන්ගොඩ සුධර්ම ස්වාමින් වහන්සේට අමරපුර ශ්‍රී සද්දම්ම යුක්තක මාතර මහණිකායේ අනුනායක දොරේ පිරිනැමීමේ අක්තපත්‍රයේ ප්‍රධාන උත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අම්බලන්ගොඩ හිරේවත්ත ශ්‍රී විජයාරාම මහවිහාරයේදී ඊයේ පස්වරුවේ පැවැත්ුණා. රටක් ජාතියක් ආගමික පසුබිමක් නැත්තම් ඒ රට අයාලේ යනවා. ජාති අයාලේ යනවා. අපේ වාසනාවට බුදු පුත්‍රයන් අද මේ රටේ සිටින නිසා උන්වහන්සේලා කරන දේශනා හා උන්වහන්සේලාගේ කැපවීම නිසා මේ රට තර දුර්ගව වාසනාවක් වෙලා තියෙනවා. රටක් ජාතියක් ආරක්ෂා වෙන්න නම් අම අවස්ථාවකව අපේ ආගමික නායකයින් මේ මැදිහත් වීම දඩෝති. මේ මැදිහත් වීම තුළ තමයි අපේ රට ආරක්ෂා කරන්න අපේ රට හරිමකට ගෙන යන්න පුළුවන්කම තියෙන පාලකීන්ට. පාලකීන් ආගමික නායකයින් පිළිබඳව දැකීමක් නොකර දවසට අපි දැකලා තියෙනවා ජනතාව උත් ප්‍රතික්ෂේප කරනවා. අනාගතයේදී මෙරට පොදු අපේක්ෂකයන් නොමැති බවත් වත්මන් ආණ්ඩුව පරාජය කළ හැකි එකම අපේක්ෂකයා තමන් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. දරණීගල් පැවති හමුවකදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ හිටපු පොදු අපේක්ෂකයන් නිසා රට අරාජික වූ බවයි. විපක්ෂ නායක ජංගම සේවයේ 46 වන වැඩසටහන දරණීගල පුරාණ විහාරයේදී අද පැවැත්ුණා. මේ කොමිෂන් වාර්තාවේ අවබෝධ කරගන්නට බෑ කවුද මේ ත්‍රස්ත ප්‍රහාරයට මුල පිරුවේ? කවුද මේකේ මහමුලකාරේ? මේ ඉදිරිපත් කරලා තියෙන්නේ වාර්තාවේ එක වෙලුමක් පමණයි. තවත් වෙලුමක් තියෙනවලු. ඒ වෙලුමේ මේ වෙන විට විවිධ සංස්කරණ කටයුතු කරනවලු. එය එසේනම් කොහොමද අපි විශ්වාස කරන්නේ මේ පවතින ආණ්ඩුව? ඉතිරි කොටස ගැන උත්තර නැහැ. කොමිෂන් ජිල්මාට් දාන්න යන්න එපා. මේ කොමිෂන් වාර්තාවෙන් එක පැත්තක් හෙලිදරව් වෙලා තිබෙනවා. ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් අතර තිබුණු ඝර්ෂණය ජාතික ආරක්ෂාවට හානිය. ඒ නිසා හොඳට මතක තියාගන්න අනාගතයේදී අපේ රටේ පොදු අපේක්ෂකයෝ නැහැ. මේ රජයට අභියෝග කරන්න ඉන්න එකම අපේක්ෂකයා සමගි ජනබලවේගයේ නායකයයි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. මේ ඔය පොදු අපේක්ෂකකම් කරන්න ගිහිල්ලා තමයි මේ කැඳහැලියක් තුළ ඒ ව්‍යාකූලත්වය නිර්මාණය වුණේ. කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩපිළිවෙලට දිගින් දිගටම දේශපාලන බලපෑම් එල්ල කළහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට යාමට සිදුවන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පෙන්වා දෙනවා. එවැනි පසුබිමක සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ කොවිඩ් එන්නත ලබා දීමේ සාමාන්‍ය ක්‍රමවේදයට පිටින් යමින් විවිධ පාර්ශ්ව හරහා එන්නත ලබා ගැනීමට උත්සාහ නොකරන ලෙසයි. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයන්හි කොවිඩ් අධිවදානමක් සහිත ග්‍රාම නිලධාරී වසම්බල වයස වර්ග 30ට වැඩි සියල්ලන්ට කොවිෂීල් එන්නත ලබා දීම අදත් සිදු කෙරුණා. ඊයේ දිනය තුළ 24374 දෙනෙකුට එන්නත ලබා දී ඇති අතර එනුව සමස්ත එන්නතලාභීන් ගණන 466350ක් බව වසංග දොරක විද්‍යාංශය සඳහන් කළා. ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් එන්නත ලබා ගැනීමට ජනතාව රැස්ව සිටි ආකාරයයි මේ. दासे दिन पमन मेक लियापदे वैद्य परीक्षा सह एन लबादी संबंधी महाजन सौख्य परीक्षक संघ में मेले साधा स्पलकला
महजन नियोत्वश्य पारधिस्थानी महजनता उपरी प्रतिपल लभ्यूट बाधा विविध पार्श्वलिंगय उत्सुक විශේෂයෙන්ම අපි එන්නත් 1000ක් සූදානම් කරලා තියෙන ස්ථානයක ඊට වඩා අමතරව තව 250ක් වැඩිපුර ආවොත් අපිට කොයි මොහොතේ හෝ එන්නත් දීම ලබා දීමට නවත්තන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා අපි සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා මේ එන්නත් ලැබීමට નિયમિત ක්‍රමවේදය මගහැර වෙනත් ආකාරයකින් එන්නත් ලබා ගැනීමට ආයාචනා කරන්න එපා, ඉල්ලීම් කරන්න එපා. කොවිඩ් ආසාදිත තවත් මරණ හතක් දෙමළගම, අනුරාධපුර, කුරුණ ගම්පහ, රුග්ගහවිල, කොළඹ පහ සහ පන්නිපිටිය යන ප්‍රදේශ වලින් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 471ක් දක්වා ඉහළ ගියා. ඉන් මරණ 458ක්ම සිදුව තිබෙන්නේ කොවිඩ් දෙවැනි රැල්ල තුළදී. ගත වූ පෙබරවාරි මාසයේදී දින 28ක කාලය තුළ පමණක් කොවිඩ් ආසාදිත මරණ 155ක් වාර්තා වී තිබෙනවා. කොවිඩ් ආසාදිත මෘතදේහ බොහොමදානිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කර් මහතා මෙලෙස අදහස් පළ කළා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා එයා කියනවා මේ සුදුසු ස්ථාන හොයන්න ඕනලු. ජෙනිෆර් පෙරේරා මැතිණියගේ වාර්තාව දුන්නේ දෙසැම්බර් මාසේ 28 වෙනිදා. එතකොට මාස දෙකක් සුදුසු ස්ථාන හොයන්න තෝ මොනවද කරලා තින්නේ? පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඒ ජූලදි අංශෙන් දීලා තිනවා දෙමටකොඩ කුප්පියාවත්ත සුසාන භූමියේ භූගත ජල මට්ටම මීටර් 2.5කට පල්ලෙහා තමයි තියෙන්නේ කියලා ඉවරලා. මහාචාර්ය අතුල සේනාරත්න මහත්මයා තමයි මේක අත්සන් කරලා දෙන්නේ. තා මොනවද හොයන්නේ? මරදාන පල්ලියනොත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයාට පෙරේදා ලිඛිතව දීලා තිනවා මේ කොවිඩ් මානසිරු භූමි දාණය කිරීම සඳහා ඒ කනත්ත පාවිච්චි කරන්න දෙන්න කැමැති කියලා. එතකොට මේ අගමැතිටත් වැඩි ලොකුද බලෙන් ආදාහරණය කරපු ඒවට දඬුවම් ලබන નિયમિતයි නඩු වැටෙන નિયમિતයි කොවිඩ් ආසාදිතින් 352 දෙනෙකු ඊයේ තහවුරු කළ අතර වැඩිම ආසාදිතයන් කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන තිබෙනවා එම ගණන 112ක් අද දිනේත් කොවිඩ් ආසාදිතයන් 192 දෙනෙකු අලුතින් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරල් ශවින්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 83434ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් 79422 දෙනෙකු ප්‍රතිකාර සහ නිරෝධායන කාල සීමා අවසන් කර තිබෙනවා මේ අතර ඉන්දියා ගමති නරේන්ද්‍ර මෝදි කොවැක්සින් එන්නතේ පළමු මාත්‍රාව නවදිල්ලි අගනුවර රෝහලකදී අද ලබා ගත්තා කොවිඩ් පාලන සීමා උල්ලංඝනය කරමින් රාත්‍රී සාදයකට සහභාගී වූ ජෝදාන අධිකරණ ඇමතිවරයා සහ අභ්‍යන්තර කටයුතු ඇමතිවරයා දුරවලින් ඉල්ලා සිටිනවා කොවිඩ් පාලන සීමා බලාත්මක කරන අමාත්‍යවරුම හදිසි නීති පවා කඩ කරමින් එම නීති බිඳහෙලීම විදේශ මාධ්‍යවල අවධානය යොමු කරුණක් समस्त गोलिये कोविड वायरस ආසාදිතින් සංඛ්‍යාව අද 11,47 ලක්ෂයකට වා ගියා වසංගතයෙන් ලෝපුරා සිදු වෙති මරණ සංඛ්‍යාව 25,44,000කට අධිකයි කොවිඩ් වසංගත අභියෝග මැද 2020 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද ආරම්භ වුණා මධ්‍යස්ථාන 4513කදී විභාගය ආරම්භ වූයේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට මුල් තැන දෙමින් 2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පසුගිය දෙසැම්බර් මාස පැවැත්වීමට නියමිතව තිබෙනද කොවිඩ් ව්‍යාප්තිය නිසා අවස්ථා කිහිපයකදී කල් දැමුණා. විභාගය සඳහා මෙවර පෙනී සිටින අයදුම් කරුවන් සංඛ්‍යාව 6,22,352ක්. ඉන් 4,23,746 දෙනෙකු පාසල් අයදුම් කරවන අතර 198,606 දෙනෙකු පෞද්ගලික අයදුම් කරුවා. මධ්‍යස්ථාන 4513කදී විභාගය අද ආරම්භ වුණේ උදෑසන 8:30ටයි. විභාග අපේක්ෂකයන් මධ්‍යස්ථාන වලට ඇතුළු කර ගැනීමේදී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන අයුරු මෙලෙස දක්නට ලැබුණා.
विभाग विशेष विभाग मध्यस्थान मेले පරිවාස භාරය සිටින අපේක්ෂකයන් සඳහා වටරැක සුනිත විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබුණේ මේ අයුරේ. මෙතර සුනාමි කේද වාචකයන් අතුරුදන්ව සිට හමු වූ සුනාමි බේබි 81 නමින් හඳුන්වන ජේරාස් අබිලාස් සිසුවාද අද විභාගයට පෙනී සිටියා. විභාගයේ පළමු දිනේ ප්‍රගතිය පිළිබඳ විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා කරුණු පැහැදිලි කළේ මෙලෙසේ. කොවිඩ් ආසාදිත අපේක්ෂකයන් 38 දෙනෙකු අද දින විශේෂිත විභාග මධ්‍යස්ථානවලදී විභාගයට පෙනී සිටියා. එම බොහෝ විභාග මධ්‍යස්ථානවල නිරෝධායන වෙන අපේක්ෂකයන් සඳහා වින් කරන ලද පන්ති කාමරය සඳහාද සිසුන් සහභාගී වූ බව වාර්තා වී තිබෙනවා. සමස්තයක් ලෙස දිවයිනේ අද දින විභාගයේ ඉතා සාර්ථක ලෙස ප්‍රවතුණු බව ප්‍රකාශ කළ හැකි. මෙතර ලංකා ගුරු සංගමයේ අද චෝදනා කළේ විවිධ හේතු මත බාහිර පාර්ශ්වවලට විභාග මධ්‍යස්ථාන සඳහා ඇතුළු වීමට අවස්ථාව ලැබීම ගැටලුවක් බවයි. අද දවසේ මතුවලා තියෙන ප්‍රශ්නයක් තමයි විශේෂයෙන්ම සමහර පාසල්වල අනවශ්‍ය ලෙස ගුරුවරුන් සම්බන්ධ කරලා තියෙනවා. ප්‍රථමාධාර කිරීම ප්‍රථමාධාර මධ්‍යස්ථානට එන්න කියලා විභාග මධ්‍යස්ථාන තුලට ඒ වගේම උණ බැලීම් මේ වගේ විවිධ හේතු දක්වලා විභාග මධ්‍යස්ථානවලට බාහිර පිරිස් සම්බන්ධ කරනවා. ඉතින් මේක සම්පූර්ණයෙන් වැරදි. මොකද අපි මේ සම්බන්ධයෙන් අද දිනේම අපි විභාග කොමසාරිස්ට තමින්ලි කරා ඉස්ලාම් පැවැත්වේ උසස් පෙළ විභාගෙනේ එදා සිට අද දක්වා අසුභවාදී ලෙස මේක කරන්න බෑ කරොත් ප්‍රශ්න ඇති වෙනවා ඔය කතාවනේ දිගින් දිගටම කිව්වේ විභාග මධ්‍යස්ථාන 4513ක් ඉතින් මේවා පහසු වැඩ නෙවෙයි හැබැයි විශාල කැපවීමක් අනුව කරපු දේවල් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රමුඛ ආණ්ඩුව වර්තමානයේ වන විට ජනතාවගේ පිළිකුලට ලක්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසනවා. ගල්ලෙදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ වර්තමානයේ වන විට සමස්ත ජනතාවම ආණ්ඩු පෙරලියකට පවා පෙළ ගැසෙමින් සිටන බවයි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අබරාදුව ආසන බල මණ්ඩල රැස්වීම පෙරදා පැවතුනේ රමේෂ් පතිරණ, මොහන් පී සිල්වා සහ නිපුන රණවකයන් මැතිතුරුන්ගේ ප්‍රධානත්වයෙන්. කෙසේ වෙතත් එම රැස්වීමට සහභාගී වන ලෙස අබරාදුව ප්‍රදේශය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතාට ආරාධනා නොලැබීම පිළිබඳව මෙලෙස සිය කනගාටුව පරකලා. බෝට්ටුවට අපි අවශ්‍ය නැtei කියලා මේ විදියට දිගින් දිගටම ප්‍රකාශ වෙනවා නම් ජනතාව ඉන්න තැන අපි ඉන්නවා. බැයි බොහොට්ටුව කියන්නේ බොහොම පටු විදියට හිතන දේශපාලන පක්ෂයක් වුණොතින් ඒකෙන් ජනතාව ඇත් වේවි. අවුරුදු පහකට බලේ දුන්නයි කියලා ජනතාවගේ සිතුම් පැතුම් වලට එරෙහිව අපි කටයුතු කළ යුතුද කියන ප්‍රශ්නය අහන්න මම කැමතියි. මේ මොහොතේ ආණ්ඩුව ජනප්‍රිය ආණ්ඩුවක් නෙමෙයි කියන එක අපි තේරුම් ගන්න ඕන. තේරුම් ගන්න ඕන රජය හැටියට අද ජනතාව රජය සහ පොහොට්ටුව වැළඳගෙන නෙමෙයි ඉන්නේ. ජනතාව බිම් මට්ටමෙන් අපිව පිළිකුල් කරන පත්තමට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් පොහොට්ටුව හැටියට තේරුම් ගන්න ඕන අද මං හිතන්නේ සියලු බලවේග පෙළ ගැහෙමින් ඉන්නේ පක්ෂෙ නෙමෙයි ආණ්ඩුවත් තල්ලු කරන්න කියන එක අපි තේරුම් ගන්න ඕන. මේ අතර ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද මැතිමතුරුන් පිරිසකගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් පැවැත්වෙන අතරතුර පළාත් පාලන සේවකයන් පිරිසක් තම පත්වීම් සිර කරන ලෙස ඉල්ලා ප්‍රධාන දොරටු ඉදිරිපිට විරෝධතාවය ඉදිරි තුනා. විරෝධාකරුවන් ප්‍රධාන දොරටු අවහිර කිරීම හේතුවෙන් එම රැස්වීමට පැමිණ සිටි ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂාන් විජේරාල් මහතාට තම මෝටර රථය එම ස්ථානයෙන් පිටතර ගැනීමට නොහැකි වූ අතර පසුව පයින් ඇවිද ගොස් ත්‍රිරෝද රථයක නැගී පිටව ගියේ මෙලෙසින්. හිස කඳින් වෙන් කළ කාන්තා මල සිරුරක් ගමන් මල්ලක දමා මහ මග දමා ගොස් තිබීදී පිටකොටුව වේල්ල වීදිය ප්‍රදේශයෙන් අද සොයාගත්තා. පොලිසිය පැවසුවේ එම සිරුර වයස අවුරුදු 20ක් පමණ වූ තරුණියකගේ බවයි. පිටකොටුව වේල්ල වීදියේ වෙළඳසැලක් ඉදිරිපිට තිබූ සැකසහිත ගමන් මල්ලක් පිළිබඳ වෙළඳසැල් හිමියෙකු අද වේල්ල වීදිය පොලිසියට තොරතුරක් ලබා දී තිබෙනවා. ග්‍රාමාරේතර දැන් දැක්කේ. ඊට පස්සේ පැමිණි විකුණන එක්කෙනා උදේ නම්ම දැකලා ඉතින් පාසලට තියනවා කියලා. ඊට පොලිසිය මාතා පස්සේ ඇරලා බැලුවේ මොනා තියෙන්නේ කියලා. එනු පොලිසිය කළ සෝදිසියේදී මෙම කාන්තා මල සිරුර සොයාගැනුණා. එම සිරුරේ හිස කඳින් වෙන් කර තිබවයි පොලිසිය සඳහන් කළේ.
මලසිරුර 27 වෘදි පමණ වූ තරුණයෙකුගේ බවද පොලිසිය පවසනවා. සිරුර මහා තිබු ගමන් මල්ල පුද්ගලයෙකු රැගෙන විත් මෙම ස්ථානයේ දමා යන අයුරු CCTV කැමරාවක සටහන්ව තිබුණේ මෙලෙසින්. අද පස්වරුවේ පොලිස් නිලසුනකෙකු යොදා ගනිමින් මෙහි පරීක්ෂා කිරීම සිදු කළා. දේහ පිළිබඳ පශ්චාත් පනන පරීක්ෂණය හෙට සිදු කිරීමට නියමිතයි.